ගුරු මේක එහෙම මේ ටීම් කීයක් ඉන්නවද ලංකාවේ ඒ සම් කියනවා මමත් අතර දැනුවත් භාවයකින් තොරයිද මොකක්ද අපේ පිළිවිලේක මොනවද මොඩිෆයි කරන්න නීත්‍යානුකූලව මොනවද මොඩිෆයි කරන්න පුළුවන් සහ මොඩිෆයි කරන්න නම් ඉස්සර වෙලා කරන්න ඕනේ මොකක්ද කියන එක ගැන හරියට හරියනම් දන්නේ මුලම කෑම මගේ මෙතෙක් කාලයකට කිසිම වාහනයකට එහෙම අවසරයක් හම්බෙලා නැහැ. ඒ කියන්නේ අපි දැනුවත් කරන්න අපි chance එකක් හොයලා තියෙනවා. ඒ කියන්නේ අපි වාහනයක් හදන්න කලින් අපි මොඩිෆයි කරන්න අවසරයක් ගන්න පුළුවන්ද කියන දේ අපි හොයලා තියෙන්නේ කිසිම දණක නෑ. මොකද මේ අපි වාහන ගොඩක් මොඩිෆයි කරලා තියෙනවා. දැනුම තවමත් අපේ තියෙන්නේ කොතනද? මේකේ දරුවෝ දැම්ම අදම අපි දෙන්න කතරන අවසරය අරගෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සාමාන්‍යයෙන් තනි හෙඩ්ලයිට් එක තියෙන එකුණත් අපි කියලා තියෙන දෙක කර ගන්න හැබැයි ප්‍රශ්නයක් නැහැ. ඔව්. හෙඩ්ලයිට් දෙක තැන් තියෙන. ඔව්. මුලින්ම පත්තු වෙනවට වඩා හොඳයි ඒක කරන්න. අන්නයි මේක යම් කිසි ප්‍රවිතියක් තියෙනවනේ පොරව කියන පින්මත් මෙන්න මෙතන උදේට තියෙන්න ඕනේ. මේ දේවල් එහෙම ඒ කියනවා. ඒකෙන් ඒගාට හෙඩ්ලයිට් එක තනි එකේ අපි LED ලයිට්ස් වලට හිට දෙනවා. මේක අපි ඩිප් වෙන්න තියෙන්න ඕනේ. වාහනේ දිගටම ගියම් කරන්නත් පුළුවන්. ඒක උඩ අනුමැතිය නැතුව කරාම තමයි ගැටලුව තියෙන්නේ. ඔයාලා අනුමැතිය ගන්න එන්න අපි දෙන්න පුළුවන් ඕන එකක් අපි දෙනවා. ඒකම මේ ගයිඩ්ලයින් එකක් අපි හදලා දුන්නේ එක. කරන්න පුළුවන් දේවල් අපි අපිට සාමාන්‍ය වාහන යෝක් එකක් කපල තිකරන ඒවා දෙන්නේ නැහැ. හරිද? ඇත්තම කතා ඒ කරන්නේ කොහොමද කියන්නේ අපි අරුතේ ගන්නේ කොහොමද කියන්නේ. අපි මේකට පොඩි දෙයක් අපි අතගෙන හේනවා. හවුනේ අපි ඒක ඉද දෙනවා. විශේෂයෙන්ම බාහිරයට හානියක් වෙනවා නම් ඒ කියන්නේ පදිකයන්ට අපි ඒක අරව කරන්නේ නැහැ. ඔය ඉන්න ඇසිස්ටන්ට් කොමිෂනර් ටීචින්ග් මහත්තයාට ඒක කියනවා වෙන ගෝමන්ට් එකක් ටීචින්ග් ඉල්ලන්න පුළුවන් පොරවන්න කැතියි. පොරවන්න කැතිය අරගෙන යවුනාම වාහනේ පෙන්වන්න වෙන්නේ වේරයටයි මොනෙම අපි දෙන්න වෙයි. දැන් යගෙන සම්ප්‍රදායයක් නෑ මේ හම්බත් අපි දෙන්න. තැනක යම් සීමාවක විතරයි. ඒ හන්ද අපි බලාපොරොත්තු වෙන සියලුම දේ අපිට මේක ඇතුලේ කරන්න බෑ.
හැබැයි යම් කිසි මට්ටමක දැන් ඕගොල්ලන්ගේ ආශාවත් අවශ්‍යතාවයත් ඉෂ්ට කරන්න යම් කිසි තැනකට ඇවිල්ලා එතන ඉඳගෙන අපිට කටයුතු කරන්න පුළුවන්. අපි එතනින් හරි දැන් ඔකට දැන් තවදුරටත් ඉල්ලුමට සැපයුම ආශාවට ඒව නැහැ ලෝකේ. මෙහෙම වෙනසක් භාගින්නක් කරන්න වෙනවා. මෙන්න මේ සර්ගේ නිර්වචනය මම අහගෙන හිටියේ ඔය විදිහට මොනේ මට ඉලෙක්ට්‍රික් ත්‍රිවිධ. ඔව් ඒක තමයි. මේ මයින මේජර් කොම්ප්ලෙක්ස් කියලා පොලිෆිනස් තුනක් කියලා දැද්දි අපිට ඒක අපි සිගාස්තුවක් ට්‍රයි කරලා එක දෙන්න පුළුවන් අපි උඩ මේ ඕල්ඩ දෙනවා. හැබැයි අපි හැම තිස්සෙම නීතිමය රාමුව තුල ඉඳන් තමයි අපි දේවල් කරන්න ඕනේ. කිසිම විතර දෙනවා. ඒක දැන් අපි හදාගන්න ඕනේ. කිසිම ගුගුලක් දෙන්න ඕනේ. දැන් ගියපාර අවරසන මේජියේ ඒ හැම තැනකදීම නීතිය තියෙන්නේ පාර පෙන්නන්නනේ. හරි. ඒකෙන් කියන්න බෑ ඕගොල්ලෝ පුද්ගලයා බලාපොරොත්තු වෙන සේවයේදී අපිට ඒක නවත් කරන්න බෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි පාර ඇතුළට දාගෙන කොහොමද ඒක කරන්න කියන එක පාර පෙන්නන එක තමයි මගේ යුතුකම වෙන්නේ. ඉතින් මම බෑ නෑ මට. මට කරන්න පුළුවන් මටනේ බලය දීලා තියෙන්නේ. වාහනය නියාමනය සම්බන්ධයෙන් කොක්සල් දෙනවලට ඒක මට බස් දෙන්න. ඒතකොට ඒ යටතේ මට වාට දෙන්න පුළුවන් සීමාව ඇතුළේ ඉඳගෙන වැඩේ කරන්න දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි කාරණා තමයි කියන්නේ. ඒක මොඩිෆිකේෂන්ස් කරන්න ඕනේ. මේක බ්‍රේක් ලයිට් එක දෙනවර ඩිස්කෝ ඩාන්ස් ඉන්න වගේ බ්‍රේක් එකක් දාලා තියෙනවා. ඒක ඒක දැන් රෑකට බලන්න කොච්චර 60 කොච්චර අවුරුද්ද කියන්නේ. අපි මේ වගේ නම් නඩව කරා. ඒක ලඩ ගහන්න ඕනේ සර් වීදිකේ අපේ පොඩි මගේ අවුරුදු මොකද? අද කොහෙද යන්නේ දන්නවද? වීදිකේ කොහෙද? ඊපස්සේ අද මොකද? මමත් ගන්නත් පුන්නේ. ඉවර කරන්නේ ඔයාට තමයි දෙන්නේ මට ඔයාගේ සබ්ජෙක්ට් ආහාරම් ඉවර කරුත් තමයි ඒක ඔයාටත් හොඳ හරිද කරලා මම කියනවා මේ ගැසට් එක ඔයාලි මොඩිෆයි කරන සෑම වාහනයක් අතටම ගයිඩ්ලයින් එක දී ඔයාලි කරන්නේ හරිද අතට ගැසට් එක දෙන්න ඕනේ හැම එකේ මොකද පොලිසිය අය දන්නේ නැහැ ඔය පොලිසිය අය දෙන්නේ ටිකට් එක නේ ඕගොල්ලෝ දෙන්නේ ගැසට් එක දෙන්නේ දන්නේ නැහැ ඔයාලා සංගමයක් විතර ඔයාලට ගැටුවක් දෙන ඔන්නලා ගෙන්න අපි එතකොට අපි නෑ අපි ගයිඩ් කරනවා නේ පුතේ ඒක අපේ වගකීම මගේ වගකීම ඇවිල්ලා මෙන්න මේක කල් යාපදිච්ච කෙනෙක් විතරක් නෙමෙයි මම ඔයාට මාර්ගය පෙන්වන්න ඕනේ මම මට තමයි තියෙන්නේ මාර්ග ආරක්ෂාව මගියාගේ ආරක්ෂාව පදිකයාගේ ආරක්ෂාව ඒ ඔක්කොම තියෙන්නේ මට. එතකොට මම මගේ වගකීම තමයි ඔයාට වාහනේ පදවන එක වාහනයක් හදලා දෙනවා කියන එක විතරක් නෙමෙයි. ඔයාව දැනුවත් කරන එක ඔයාට දෙන්න තියෙන පණිවිඩ දෙන එක තොරතුරු දෙන එක සියලුම දේවල් මගේ වගකීම. එතකොට මගේ නිලධාරින් මේ වෙනුවෙන් ඉන්නවා. එතකොට ඒ පත් කරලා ඉන්නේ ඔයාව දැනුවත් කරලා. දැනුවත් කරලා කොහොමද හරි විදිහට යමක් කරන්නේ. මේ නිවැරදි ආකාරයට කරන විදිහ පෙන්වලා දීලා ඔයාව නිවැරදි පාරිය යවන්න තමයි මම ඉන්නේ. ඒක නෑ.